උණුසුම් පුවත් ලදසනින් ඔබ වෙත කෙනෙන අපේ YouTube channel එකට ඔබව සාදරයෙන් පිළිගන්නවා. මුදල් ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්. ඉන්දියා ණය ආධාර තවදුරටත් දීර්ඝ කර ගැනීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා කරමින් සිටින බව මුදල් අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි. විශේෂ මාධ්‍ය හමුවකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට ඇති හැකියාව පිළිබඳවද මේ වන විට අවධානය යොමු කර ඇතැයිද අමාත්‍යවරයා පැවසීය. IMF සාකච්ඡාව සඳහා අපි බලාපොරොත්තු වෙනවා 18 සිට 23 වෙනකල්. අපිට සාකච්ඡා රාශියක් තියෙනවා. IMF ආයතනයේ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ද්විපාර්ෂික සාකච්ඡා තියෙනවා. රටවල් වල මුදල් අමාත්‍යවරු සහ නියෝජිතයින් සමග ලෝක බැංකුවෙන් කුමන ආධාරද ලැබෙන්නේ? අපි ඔවුන්ගෙන් ඉල්ලලා තියෙනවා ආධාර රාශියක් වහාම ක්‍රියාත්මක වන පරිදි. ලබන සතිය වෙනකොට අපි ඉල්ලුවා ඔවුන් එකඟ වෙලා තියෙනවා ඩොලර් මිලියන 10ක හදිසි ආධාරයක් හැටියට වහාම අත්‍යවශ්‍ය බෙහෙත් ටික දෙන්න. මේක ප්‍රමාණවත් නැහැ. නමුත් මේ වෙලාවේ හැටියට විශාල ප්‍රමාණයක්. ඒ වගේම ඇමරිකානු ඩොලර් මිලියන 500ක ආධාර ඉල්ලලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා ගොවියාට තියෙන ප්‍රශ්න අඩු කර ගැනීම සඳහා රසායනික පොහොර ටික ලබා දෙන්න, වීබීජ ලබා දෙන්න, ඒ වගේම දරිද්‍රතාවෙන් පීඩා විඳින ජනතාවට මාසිකව යම් කාලයකට යම් මුදලක් ලබා දීමට හැකියාවක් තියෙනවද බලන්න. ඒ එක්කම ගෑස් ප්‍රශ්නයට අපේ ආර්ථිකයේ යථාතත්වයට පත්වන තුරු යම් දෙයක් කරන්න පුළුවන්ද බලන්න. තෙල් හා ගෑස් සිංගයට මොකද තියෙන වැඩපිළිවෙල? බොරුවට ප්‍රශ්නයක් නැහැ කියලා ජනතාව මුලා කරන්න අපිට බෑ. මේ වෙලාව වෙනකොට අපිට ඉන්දියා ණය ආධාර තවදුරටත් දීර්ඝ කරන්න පුළුවන්ද කියලා බලනවා. අපි ණය ප්‍රතිව්‍යුහ ගත කිරීමට කටයුතු කරමින් සිටිනවා. ඒ ණය ප්‍රතිව්‍යුහ ගත කිරීම සාර්ථක වුණොත් ණය ගෙවීමට මුදල් යොදවන්න අවශ්‍ය නැහැ. ඒ මුදල් අත්‍යවශ්‍ය සේවා ආනයනය කර ගැනීමට යොදවා ගන්න හැකියාව තියෙනවද කියලා රැඩිකල් තීන්දුව තීරණ රැසක් ගන්න සිද්ධ වෙනවා. ඉතිහාසයේ ඔබ අප කවුරුත් නොදැක්ක දේවල් අපිට කරන්න සිද්ධ වෙනවා. මොකද නැත්නම් අපි මේ ආගාධයකට ගමන් කරමින් සිටින්නේ. ඉතාමත්ම ආසන්නයි මේ වෙලාවේ නැංගුරම දාලා උඩට ගත්තේ නැත්නම් රට විනාශ වෙන්න පුළුවන්. ආර්ථිකයට දීර්ඝකාලීන හානි සිදුවීම වළක්වන්න, රටේ වැදගත් මරමස්ථාන ටික බැංකු පද්ධතිය ආරක්ෂා කරන්න වැදගත් තීන්දුව තීරණ ගන්න සිදු වෙනවා. තවත් මෙවැනිම පුවත් නැරඹීමට දැන්ම අපිව subscribe කරන්න.